ගරු ස්වාමීන් වහන්ස බුදුදහමට අනුව කෙනෙකුගේ ජීවිතයේ වැදගත්ම අවස්ථාව වැදගත්ම මොහොත කුමක්ද ස්වාමීන් වහන්ස මෙහෙමයි නෝනා කෙනෙක්ගේ ජීවිතයේ වැදගත්ම අවස්ථාව කියලා කිව්වොත් කෙනෙක් කියනවා ඉපදුන අවස්ථාව උපන් දිනය තමයි මගේ ජීවිතයේ වැදගත්ම අවස්ථාව කියලා. සමහර අය කියනවා මම විභාගේ පාස් වුණ දවස තමයි විශ්වවිද්‍යාලෙට ගිය දවස තමයි වැදගත්ම දවස කියලා. තව කෙනෙක් කියනවා මම විවාහ වෙච්ච දවසේ එහෙම නැත්නම් මම රැකියාවට ගිය දවස තමයි මගේ වැදගත්ම දවස කියලා. තවත් කෙනෙක් කියනවා මට මුල්ම දරුවා හම්බ වෙච්ච දවසයි මගේ ජීවිතයේ වැදගත්ම දවස කියලා. නමුත් නෝනා ධර්මානුකූලව අපේ ජීවිතයේ තියෙන වැදගත්ම මොහොත අභියෝගාත්මක මොහොතનો තීරණාත්මක මොහොත තමයි මරණය කියන තැන නෝනා. අපි ජීවිතේ හැම දෙයක්ම නිරතුරුව අපි සැලසුම් කරනවා. තේරෙනවද? ඉගෙන ගන්න කොහොමද? විශ්වවිද්‍යාලය යන්නේ කොහොමද? ගෙවල් දොරවල් හදන්නේ කොහොමද? දරුවෝ හදන්නේ කොහොමද? මේ සෑම දෙයක්ම අපි සැලසුම් කරනවා මේවා ජීවිතේ අත්‍යවශ්‍යම දේවල් අභියෝගාත්මක දේවල් කියලා හිතලා. නමුත් නෝනා මේ සියල්ලටම වඩා අභියෝගාත්මක දේ අනතුරුදායක දේ තමයි මරණය කියන කාරණේ. මොකද මේ කොයි දේත් අධ්‍යාපනයෙන් අපි වැටුනොත් අපිට පල්ලෙහා රැකියාවක් කරගෙන හරි ජීවත් වෙන්න පුළුවන්. ගෙයක් තොරක් හදාගත්තේ නැත්නම් අපි කුලීගේක හරි ජීවත් වෙන්න පුළුවන්. දරුවෙක් අපිට නැති වුණොත් අනුන්ගේ දරුවෙක් හදාගෙන හරි අපිට ජීවත් වෙන්න පුළුවන්. නමුත් මරණය කියන අභියෝගාත්මක අවස්ථාව මරණය කියන තීරණාත්මක අවස්ථාව අපිට ජය ගන්න බැරි වුණොත් කල්ප ගණන් සතර අපායකට වැටුණු අවාසනාවන්තෙක් බවටයි පත් වෙන්නේ. එනිසා අපි දක්ෂ වෙන්න ඕනේ අපේ ජීවිතයේ ඉස්සරහා තියෙන බලවත්ම අභියෝගය බලවත්ම මේ කාරණය මරණය කියන කාරණේ තීන්දු කරගන්න. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ජීවත්ව සිටියදී මරණය සැලසුම් කරගන්න කියලා. මොකද අපි ජීවිතයේ සෑම දෙයක්ම සැලසුම් කරනවා. විභාගෙට යන්නේ කොහොමද? අධ්‍යාපනය ලබන්නේ කොහොමද? මේ සෑම දෙයක්ම සැලසුම් කරත් අපි මරණය සැලසුම් කරගන්නේ නැහැ. සැලසුමකින් තොරවම අපි මරණයට වටිනවා. ඔය සතර අපායේ ජීවත් වෙන සෑම සත්වයෙක්ම මිනිස්සෙක් වෙලා ඉපදුන වෙලාවේ මරණය සැලසුම් කළේ නැහැ. සැලසුමකින් තොරව මරණයටපත් වුණා. අන සතර අපායට වැටුණා. දැන් ගොඩේම නැහැ. ඒ නිසා අපි දක්ෂ වෙන්න සෑම රාත්‍රියකම විනාඩි 10ක්වත් වෙන් කරගන්න මරණය කියන කාරණේ සැලසුම් කරගන්න. මම මැරුණාට පස්සේ මේ තණ්හා පත්‍ය උපාදානං උපාදාන පත්‍ය භවෝ කියන ධර්මතාවය තුල මම මැරිලා නැවත කොහේ ඉපදෙයිද කියන කාරණේ ගැන හිතන්න. බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨ මරණ පහක් ගැන දේශනා කරනවා. මේ ශ්‍රේෂ්ඨ මරණ පහෙන් එකක් අත්කරගන්නේ කොහොමද කියන කාරණේ හිතන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන්ගේ මේ නියසිරට පස් ටිකක් අරගෙන මැරෙන සත්වයින්ගේ මෙපමණයි සුගතිගාමි වෙන්නේ කියලා මේ බුදුරජාණන් වහන්සේ නියසිරට අරන් පෙන්නන පස් ටිකෙන් එක වැලි කැටයක් වෙන්නේ කොහොමද කියන කාරණේ හිතන්න. මට අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ආච්චි කෙනෙක් සීයා කෙනෙක් හිටියා. ඒ අය මැරුණා තණ්හා පත්‍ය උපාදානං උපාදාන පත්‍ය භවෝ කියන ධර්මතාවය යටතේ ඒ අය කොහේ ඉපදෙන්නේ නැද්ද කියලා හිතන්න. මෙහෙම හිතමින් දවසට රාත්‍රියට විනාඩි 10ක්වත් මරණය සැලසුම් කරගන්න උත්සාහ කරන්න. ඔබ මරණය සැලසුම් කරමින් දවසින් දවස ඉස්සරහට අරන් ගියොත් මැරෙන වෙලාවේ ඔබ බියටපත් වෙන්නේ නැහැ. ඔබ දක්ෂයි මරණය ධර්මානුකූලව කළමනාකරණය කරගන්න. ඒ නිසා නිරේතුරුවම ජීවත්ව සිටියදී මරණය සැලසුම් කරගන්න. මොකද අපේ ජීවිතයේ ඉදිරියේ තියෙන භයානකම අනතුර භයානකම අභියෝගය මරණය. මේ මරණය කියන අභියෝගය ජය ගන්න අපිට බැරි වුණොත් කල්ප ගණනක සතර අපායට වැටුණු අවාසනාවන්තෙක් බවටයි අපි පත් වෙන්නේ.